අදාපි කතා කරන පනත් දෙකෙන් එකක් බදු පනතත් තියෙනවා. මේ බදු පනත ගියනවා කියලා ඉස්සෙල්ලම අපට ආරංචි වෙනකොට අපට ආපු අදහස තමයි මුලදීම මේ රටට පිටරටවල් වල තියෙන මුදල් අපේ ජනතාවගේ ඒගොල්ලෝ ඩික්ලෙයාර් කළා නැත්නම් ඒවා මේ රටට ගෙන්න ගන්නවා, මේ රටේ ආයෝජන වලට යොදවා ගන්න යනවා. එතකොට මේ රටට ශක්තියක් ලැබෙනවා කියන මතය තමයි ගොඩනැගුණේ. නමුත් දැන් අපට දකින්න හම්බෙන්නේ මේක අනිත් පැත්ත. දැන් මේකෙන් සිද්ධ වෙගෙන යන්නේ එලි පිටම නීති විරෝධීව හුඟක් වෙලාවට නීති විරෝධීව හම්බ කරපු මුදල්, නොයෙක් නොයෙක් ජාවාරම් වලින් හම්බ කරගත්ත මුදල්, බදු නොගෙවා හංගාගෙන හිටව මුදල්, මේවට අපි අනිත් පැත්තෙන් කියනවා කළු සල්ලි කියලා. මේ කළු සල්ලි එක එක අයගේ අවශ්‍ය පුද්ගලින්ගේ කළු සල්ලි ටික සුදු සල්ලි කර ගැනීමට මාර්ගයක් කපා ගැනීම තමයි අපට පේන විදිහට මෙතන සිද්ධ වෙන්න යන්නේ. මේකෙදී අපි දකිනවා මේ රටේ ආර්ථිකයට හයියක් වෙනවා කියලා කිව්වට මේකේ ක්‍රමවේදයක් තියෙනවා, මේකේ ප්‍රතිපාදන තියෙනවා. පිට රටට ගෙනහිල්ලා මේ රටේ හුඟක් සල්ලි වර්ග කරපු අය කරේ සල්ලි මේ රටෙන් පන්නන එක. ඒකට ක්‍රියාදාම තියෙනවා, ක්‍රමවේද තියෙනවා, වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ වගේ පිටරටවල් වලට ගෙනහිල්ලා දැන්ටමත් තියෙන සල්ලි ඒවා පිටරටවල් වලම ආයෝජනය කරලා පිටරට මොකක් හරි දෙපලක් ගන්න පුළුවන්, හෝටලයක් ගන්න පුළුවන්, එවැනි ක්‍රමයකට ආයෝජනය කරලා ඒ මුදල මේ රටේ නීතිය අනුකූල කරගන්න පුළුවන්. එතකොට මෙවැනි ක්‍රම හරහා රටේ ආර්ථිකයට ශක්තියක් ලැබෙන්නේ නැහැ. කෙලින්ම වෙන්නේ මුදල් හංගාගෙන හිටපු අයට ඒ මුදල් නීතිය අනුකූල කර ගැනීමට ක්‍රමවේදයක් හැදෙන්නේ. ඊළඟට මේකේ තව විශාල ප්‍රශ්නයක් අපි දකිනවා. ප්‍රධාන වශයෙන්ම මේ ක්‍රමවේ හරහා ඉතා කුඩා බද්දක් ගෙවලා 100%ක බද්දක් ගෙවලා 2020 මාර්තු 30කට ඉස්සෙල්ලා හම්බ කරගත්තා කියලා ඔප්පු කරගන්න පුළුවන් නම් සල්ලි ඒ කාලේ ඩික්ලෙයාර් කර යුතුව තිබුණ සල්ලි ඩික්ලෙයාර් කරේ නැහැ කියලා 100%ක බද්දකට ඒ සල්ලි නීතියානුකූල කරගන්න පුළුවන්. එතකොට මේ රටේ ඉන්නවා ජීවත් වෙනවා ගරු මන්ත්‍රීතුමා නීතියානුකූලව බිස්නස් කරලා ව්‍යාපාර කරලා බොහොම සැදැහැවත්ව ජීවත් වෙන පිරිසක්. දැන් මේ වගේ දේවල් සිද්ධ වුණාම අනිවාර්යයෙන්ම අපි මේ කට්ටියට විශාල අසාධාරණයක් කරනවා. එතකොට මේක දැක්කම අපේ අනාගත පරම්පරාවටත් හිතෙන්න පුළුවන් මෙතන වැරදි පූර්වාදර්ශයක් තියෙනවා. මුදල් හංගගෙන ඉඳලා බදු ගෙවන්න නැතුව එතකොට අනිවාර්යයෙන් මේකෙන් කඩාවැටෙන්නේ රජය, රටේ ආර්ථිකය. ඒ මුදල් නැවතත් පසු කාලයක ඩික්ලෙයාර් කරලා ඉවරලා අඩු බදු ගෙවලා ඒව නීති අනුකූල කරගන්න පුළුවන් කියන එක. එතකොට මේ විදියට මේක දිගින් දිගටම දෙපැත්තම කතා කරපු ඉඳන් මම මේ දේවල්ම නැවත නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ ක්‍රමයෙන් අපි දකිනවා අපේ රටේ මේ වගේ දේවල් අපි මුදුන්පත් කරගන්න හදනකොට මේවා තමයි මේකෙන් තමයි රට හදාගන්න පුළුවන් කියලා මතයක් පතුරවන්න හදනකොට මේ කලාපේම අල්ලපු රටක් තියෙනවා පකිස්තානේ. දැන් ඒකේ මොකද කරන්නේ? ඒකේ ආගමැති කෙනෙක් එතුවා මේ දවස්වල ඒ ජාවාරංකාරුවේ මුදල් හංගන් හිටපු අය බදු ගෙවපු නැති අය අල්ලලා හිරගෙවල් වල දානවා. එතුවා මීට කලින් හිටපු අගමැතිත් දැන් හිරේ දාලා තියෙනවා. නවාස් ෂරීෆ් ඉල්ලුවා පහුගිය දවස්වල වෛද්‍ය ප්‍රතිකාර ගන්න සිංගප්පූරු යන්න දෙන්න කියලා. අපේ රටේ නම් මොකද වෙන්නේ? හිරගෙදර කාට යන්න බැරුණත් දේශපාලනඥයාට යන්න පුළුවන්. ඉම්රාන් ඛාන් කිව්වේ අනිත් හිරකාරයොන්ට යන්න දෙන්න බැරි හින්දා ඔබතුමාටත් යන්න දෙන්න බෑ කියලා කිව්වා. එතකොට මේ වගේ තත්ත්වයක් ඒ වගේ අරමුණු වලින් වැඩ කරනවා නම් එතකොට අපිට විවේචන නැහැ, සැක හිතන්න අවශ්‍ය නැහැ. ඒ වගේ නායකයව ගැන භක්තියකින් අපිට බලන්න පුළුවන්. හොඳ වෙලාවට මේ තමුන්නාසලා මේ ගේන ක්‍රමයේ ගේනකොට අද වෙනකොට මදුෂ්ලා වැරදි මාර්ගයෙන් වුණත් මදුෂ් මැරුවේ මදුෂ්ලා ජීවතුන් අතර නැහැ, පොට්ටනෝෆර්ලා ජීවතුන් අතර නැහැ. නැත්නම් මේගොල්ලෝන්ගේ කුරුසල්ලි ඔක්කොම අනිවාර්යයෙන් මේ කාලේ නීති අනුකූල කරගන්න තිබ්බා. බිලියන ගණන් හංගපු සල්ලි, පාතාලේ සල්ලි ඔක්කොම නීති අනුකූල කරගන්න තිබ්බා. අපි දකිනවා මේ වගේ ක්‍රියාදාම සිද්ධ වෙනකොට රටක ලෝකයකට පිළිගැනීමක් හම්බ වෙන්නේ නැහැ. අපි ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වගේ දේවල් සිද්ධ වෙන රටවල් වලට ආයෝජකයන් එන්නේත් නැහැ. විදේශ රටවල් තව විනාඩි දෙක කාලයක් තිබෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙන රටවල් වලට ලෝකෙ පිළිගැනීමක් නැහැ කියලා අපි දැකලා තියෙනවා. ඊළඟට
මම කතා කරන්න ඕනේ ඊයේ දවසේ මෙතන විවාදයක් තිබිලා ඡන්දයක් තිබුණා හදිසි නීතිය. අතීතයේ අපි හදිසි නීතිය මේ රටේ ගෙනාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාවට, රජයේ දේපළ ආරක්ෂාවට, රටේ නීතිය සාමය පතුරවා ගන්න, ආරක්ෂා කරගන්න මේ වගේ දේවල් වලට. දැන් අපි මේ රටේ හදිසි නීතිය කියනවා හාල් පිටි සීනි හදිසි නීතිය. මේ පළවෙනි වතාවට මම හිතන්නේ මම මේ ඇහුවමයි ලෝකේ රටක හාල් පිටි සීනි හදිසි නීතියක් කියනවා. එතකොට මේක හරහා තමයිලු සේවා සපයන්න පුළුවන්. මේක හරහා තමයිලු අත්‍යවශ්‍ය භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ සපයන්න පුළුවන්. ඒ හදිසි නීතිය ගැන අපි විශ්වාස කරන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියන්න බෑ. මේ වර්තමාන අර්බුදයේ විසඳීමට වෙනත් නීති තියෙනවා. ආපදා කළමනාකරණ නීතිය තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නීතිය තියෙනවා. ඒ නීති හරහා මේ අර්බුදය විසඳන්න පුළුවන්. තමුන්නාසෙලා මේවැනි අර්බුද විසඳන්නත් හදිසි නීතිය කියනවා නම් යුද්ධයක් ආපු දවසට තමුන්නාසෙලා මොනවා කරයිද දන්නේ නැහැ. එතකොට තමුන්නාසෙලාට හදිසි නීතිය බැරි වෙනවා. ඊට වඩා අලුතෙන් ලොකු නීති ගැන වටේ දුවන්න එනවා. අලුත් නීති තියෙනවා කියන්නේ සොයසොය. ඒකන්ද මේක එච්චර සදාචාරාත්මක ක්‍රමයක් හැටියට අපි දකින්නේ නැහැ. අනිත් එක තමුන්නාසෙලාට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ හදිසි නීතිය ගෙනෙන්නේ අපි දකින්නේ ජනතාවගේ අයිතිවාසිකම්. අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජනතාව නිශ්ශබ්ද කරන්නයි කියන එකයි අපේ මතය. ඊට අමතරව අපි දකිනවා ජනතාව මර්ධනය කරන්න, උද්ඝෝෂණාදිය පාලනය කරගන්න තමුන්නාසිරා අනිවාර්යෙන් මේ හදිසි නීතිය පාවිච්චි කරනවා. හැබැයි අපි තමුන්නාසිරාට මතක් කරලා දෙන්න ඕනේ අද මේ රටේ ජනතාව ක්‍රමානුකූලව මේ රටේ ජනතාව අලුතෙන් හිතන්න පටන් අරන් තියෙනවා. මේ හදිසි නීති ගෙනෙල්ලා මේ රටේ ජනතාව මර්ධනය කරන්න බෑ. අද මේ රටේ ජනතාව හිරගෙවල් වලට බය නැහැ. ඒගොල්ල හිරගෙවල් වල ලගින්න ලෑස්ති. තරුණ පරපුර වැඩියෙන්ම නීතියට ගරු කරන ඇරෙන්න රජයේ අධිකාරියට බලය වැඩි විදියට පාවිච්චි කිරීමට ගරු කරන්න මේ රටේ දැන්ට ලෑස්ති නැහැ. ඊළඟට අපිට කියන්න පුළුවන් මතක් කරන්න ඕනේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ තමුන්නාසලා ජාවාරංකාරයෝ ආරක්ෂා කරනවා. දැන් කලින් කතා කරපු අර ගරු ඇමතිතුමා කිව්වා සීනි ප්‍රශ්නේ ගැන කිව්වා එතුමා ඒව දෙන්න බැරි වුණා කිව්වා ලාභයට. ඒගොල්ලෝ ඔක්කොම තමුන්නාසලා කට්ටිය. අපේ කට්ටිය නෙමෙයි. මට විනාඩි දෙකක් දෙනවා කිව්වනේ. එතකොට ඒ ආකාරයට තමුන්නාසලා ඒව කරන කට්ටියට අවශ්‍ය පියවර ගන්න. තමුන්නාසලා ඉස්සෙල්ලා රට හදන්න ඕනේ කියලා තුනෙන් දෙකක් ඕනේ කිව්වා. ජනතාවයක තමුන්නාසලාට දුන්නා. ඊළඟට තමුන්නාසලා කිව්වා 20 වෙනි සංශෝධනය ඕනේ කියලා. තමුන්නාසලාට ඒකත් ජනතාව ලබා දුන්නා. පාර්ලිමේන්තුව ඇතුලේ තමුන්නාසලා එක ලබා ගත්තා. දැන් තමුන්නාසලා කියන රට හදන්න හදිසි නීතිය ඕනේ කියලා. එහෙම ගියෝතින් තමුන්නාසලා කොහෙන් කෙලවර වේද යන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. රට මේ විදියට ගිහිලා ගොඩනගන්න බෑ තමුන්නාසලාට. මේ විදියට ගියොත් අපිට හිතෙන්නේ අන්තිමට තමුන්නාසලා යනකොට යන්නේ අර යන යකා කොරහක් බිඳගෙන ගියා වගේ මේක ගොඩ දාන්න බැරි තරකට තල්ලු කරලා. අවසන් කරගන්න තමුන්නාසලා දන්නවා මම අවසන් කරනවා. තමුන්නාසලා දන්නවා මේ රටේ ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. තමුන්නාසලා පැත්තෙත් ඉන්නවා, අපේ පැත්තෙත් ඉන්නවා. මේ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ එකම විශ්වවිද්‍යාලවලට. ඒකන්ද ඔය කියන ආර්ථික ක්‍රමවේද හරහා පමණක් මං හිතන්නේ ඇවත්තුමා මේ දැන් තල්ලු කරගෙන යන රට මේ කන්තිව නවතින තැන ඔය ආර්ථික විශේෂඥයන්ට හදන්න බෑ. අනිවාර්යයෙන්ම අපිට ලීකාන් නියුල වගේ කට්ටිය සොයා ගන්න වෙනවා. ડોક્ટર මහතිරලා වගේ කට්ටිය සොයා ගන්න වෙනවා. මේ රට හොල්ලන්න පුළුවන් නායකයෝ අපිට ගේන්න වෙනවා. අපි බලාපොරොත්තු අපේ විපක්ෂ නායකතුමා එක් කරන තැනට එයි කියලා. නමුත් ඒක ජාතිය අවශ්‍යතාවය තමුන්නාසලා hina වෙන්න එපා. ඒ නමුත් අවුරු කරත් ඒක ජාතිය අවශ්‍යතාවයක් කියලා මම කියවින් කතා අවසන් කරනවා. බොහොම සුති ගරු මන්ත්‍රීතුමනි.